බෞද්ධ ධර්මාචාර්ය විභාග ප්‍රශ්න උත්තර තේරවාදී බුදුදහමේ මූලික ඉගැන්වීම් 2015-2016 වර්ෂයේ අවසාන ප්‍රශ්නය. ප්‍රශ්න 8ම අපි මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රශ්න 7ක් මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. 8වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ පිරිවෙන දහම් පාසල හා පාසල කියන අපේ YouTube නාලිකාව තුළින් ඔබට පුළුවන් මේ පාඩම් ස්කෑන්ලක් මා තියෙනේ කරන්න. තවත් බොහෝ ප්‍රශ්න පත්‍ර මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා. තේරවාදී බුදුදහමේ මූලික ඉගැන්වීම් කියන ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න පත්‍ර අංක 1 විදිහට තමයි විභාගයේදී ඔබට ලැබෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න පත්‍රයට අදාළ කරගෙන 2015 සහ 2016 වර්ෂයේ ලැබුණු ප්‍රශ්න පත්‍රයේ 8වෙනි ප්‍රශ්නය මේ විදිහට සාකච්ඡා කරමු. ඔබට විවිධාකාරයෙන් පිළිතුරු ගොඩනගන්නට පුළුවන්. පිළිතුරු ගොඩනැගීම පිළිබඳව ආදර්ශ පිළිතුරු තමයි අපි මේ මගින් ඔබට ඉදිරිපත් කරන්නේ. පළවෙනි ප්‍රශ්නය රෝම ඉලක්කම් 1 නිර්වාණය අර්ථවත් කිරීම සඳහා භාවිත වන වචන හතරක් දක්වන්න. නිර්වාණය අර්ථවත් කිරීම සඳහා භාවිත වන වචන හතරක් දක්වන්න කියන ප්‍රශ්නේ තේරවාදී මූලික ඉගැන්වීම් පොතේ විශාල සංඛ්‍යාවක් නිවන හැඳින්වීම සඳහා නිවන යන ඉගැන්වීම අර්ථවත් කිරීම සඳහා පාවිච්චි කරන වචන බොහොමයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ අතරින් අපි කීපයක් තමයි මෙතනදී දක්වලා තිබෙන්නේ. සංකතය, නිබ්බාන, විරාග, සංකතය, නිබ්බාන, විරාග කියන වචන පාවිච්චි වෙනවා. නිර්වාණය හැඳින්වීම සඳහා තණ්හක්කය කියන වචනයත් පාවිච්චි වෙනවා. තවත් බොහෝ වචන පාවිච්චි වෙලා තියෙනවා. අපි ඉන් කීපයයි මෙතනදී දක්වන්න තියදුනේ. අසංකත, නිබ්බාන, විරාග, තණ්හක්කය කියන වචන තමයි නිවන හැඳින්වීම සඳහා පාවිච්චි කරන වචන. ලකුණු 4ක ප්‍රශ්නය. ඉතාමත් කෙටියෙන් මේ වචන 4ක් දැක්වුවට පස්සේ ඔබට ලකුණු ලබා ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී විස්තර දැක්වීමට යෑම අනවශ්‍යයි. කෙටි ප්‍රශ්නයක් අහන නිසා ඒ ප්‍රශ්නෙට අදාළ කරුණු 4ක පිළිතුරක් නම් කරුණු 2ක පිළිතුරක් නම් ඒ ආදි වශයෙන් කෙටියෙන් දැක්වීම ප්‍රමාණවත් වෙනවා. දෙවැනි ප්‍රශ්නයේ රෝම ඉලක්කම් 2 නිර්වාණ අවබෝධයේ අවස්ථා ගෙනහැර දක්වා එහි අවස්ථා හඳුන්වා දෙන්න. එම අවස්ථා හඳුන්වා දෙන්න. නිර්වාණ අවබෝධයේ අවස්ථා කීපයක් ගැන කතා කරනවා. ඒ අවස්ථා ගෙනහැර දක්වලා එම අවස්ථා හඳුන්වලා දෙන්නට කියන ප්‍රශ්නය. අපි බලමු. නිවනේ අවස්ථා 2 තමයි සෝපාදිශේෂ නිබ්බාන ධාතු, අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියන 2. සෝපාදිශේෂ නිබ්බාන ධාතු, අනුපාදිශේෂ නිබ්බාන ධාතු නිවනේ අවස්ථාවන් 2. සෝපාදිශේෂ නිබ්බාන ධාතු, අනුපාදිශේෂ නිබ්බාන ධාතු. ඉතින් අපි බලමු සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියන්නේ මොකක්ද කියලා. සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියන්නේ මොකක්ද කියන එක අපි බලමු. පුද්ගලයා සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීම සෝපාදිශේෂ නිර්වාණ අවස්ථාවයි. සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියන එකෙන් අදහස් කරන්නේ පුද්ගලයා සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීම, සියලුම කෙලෙස් නැති කිරීම තමයි සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියන්නේ. කෙලෙස් පරිනිර්වාණය යනුවෙන්ද මේ හඳුන්වයි. කෙලෙස් පරිනිර්වාණය කියලා අපි දැක්වට පස්සේ ඒක තව ටිකක් පැහැදිලි. කෙලෙස් පුද්ගලයා තුළ තියෙන කෙලෙස් සම්පූර්ණ නැතිවීම තමයි සෝපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා කියන්නේ. මේ විමුක්ති ආර්ය පුද්ගලයා සුජීවත්ව සිටිමින්ම මෙලව වශයෙන් සාන්දෘෂ්ටික වශයෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන අවස්ථාවයි. මේ අවස්ථාව පුද්ගලයා සාන්දෘෂ්ටික වශයෙන් මේ ලෝකයේ ජීවත් වෙලා ඉද්දිම කෙලෙස් නැති කරලා
කෙලෙස් වලින් මිදීම තමයි සෝපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා කියන්නේ. මෙහිදී යැගෙවුම් අවස්ථා දෙකක් ඇත. අවස්ථා දෙකක් තියෙනවා. ඒ තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ නැතිව සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් යුතුව සිටින අවස්ථාව, නිර්වාණයේ පරම සැපයෙහිවත් නිරෝධ සමාපත්තියට සමවැදී සිටින අවස්ථාව විදිහට අවස්ථා දෙකක්. සෝපදිශේෂ නිබ්බාන ධාතුවට පත් වෙලා පුද්ගලයා සිටින අවස්ථාවන් දෙකක් ගැන කියවෙනවා. නිරෝධ සමාපත්තියට සමවදින්නේ නැතිව සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් යුතුව සිටින අවස්ථාව. කෙලෙස් සහ මුලින්ම නැති වෙලා තිබුණත් නිරෝධ සමාපත්තියට සමවදින්නේ නැතිව සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට, සාමාන්‍ය විදිහට කෙලෙස් වලින් තොරව හැබැයි සාමාන්‍ය ක්‍රියාකාරී අවස්ථාවක් විදිහට සිටින අවස්ථාව. නිර්වාණයේ පරම සැපයෙහිවත් නිරෝධ සමාපත්තියට සමවැදී සිටින අවස්ථාව. සෝපාදිශේෂ නිබ්බාන ධාතුවට පත් වුණාට පස්සේ ඔය කියපු නිරෝධ සමාපත්තියට සමවදින්නේ නැතිව සහ නිරෝධ සමාපත්තියට සමවැදිලා කියන අවස්ථා දෙකින්ම පසු වෙන්නට පුළුවන්කම තියෙනවා. මෙම අවස්ථා දෙකම පුද්ගලයා කෙරෙහි නිර්වාණය ප්‍රත්‍යක්ෂ වේ. මේ කියපු අවස්ථා දෙකේදීම නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගෙන සිටිනවා. අනුපාදිශේෂ නිබ්බාන ධාතු. මොකද්ද මේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියන්නේ කියලා අපි ඊළඟට බලමු. විමුක්ත පුද්ගලයාගේ ස්කන්ධයන්ගේ බිඳී යාම, මරණය අනුපාදිශේෂ නිබ්බාන ධාතුව වේ. අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියන්නේ විමුක්ත පුද්ගලයාගේ, එහෙම නැත්නම් නිර්වාණ අවබෝධයට පත් වුණු පුද්ගලයාගේ ස්කන්ධයන්ගේ බිඳී යාම. ස්කන්ධ රූපේ සකස් වෙච්ච රූප, වේදනා, සංඥා, සංකාර ආදී ස්කන්ධයන් බිඳී යන අවස්ථාව, එහෙම නැත්නම් මරණයට පත් වීම අනුපාදිශේෂ නිබ්බාන ධාතුව කියලා සඳහන් වෙනවා. මෙය භව නිරෝධයයි. භවයෙන් නිරුද්ධ වීම, භවය සහ මුලින්ම නැති කරන අවස්ථාව තමයි එම අවස්ථාව. යලි නොඋපදින තත්වයට පත් වීමයි. යලි උපදින්නේ නැති තත්වයට පත් වීම මේ ස්කන්ධ පරිනිර්වාණය නමින්ද හඳුන්වනවා. ස්කන්ධ පරිනිර්වාණය යනුවෙනුත් හඳුන්වනවා. එහෙනම් අපෙන් වෙනත් අවස්ථාවකදී තවත් ප්‍රශ්න අහන්න පුළුවන්. අනුපාදිශේෂ නිබ්බාන ධාතුව සහ සෝපදිශේෂ නිබ්බාන ධාතුන් හඳුන්වන වෙනත් නම් දෙකක් දක්වන්නට කියලා. එතකොට අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා මේ සඳහා පාවිච්චි වෙන වචන. කෙලෙස් පරිනිර්වාණය කියලා අපි කිව්වා. සෝපදිශේෂ නිබ්බාන ධාතුව, අනුපාදිශේෂ නිබ්බාන ධාතුව හඳුන්වන තවත් විශේෂ නමක් තමයි ස්කන්ධ පරිනිර්වාණය කියන නම. මෙම නිර්වාණ අවබෝධයේ අවස්ථා පිළිබඳව ඉතිඋත්තක පාළියේ නිබ්බාන ධාතු සූත්‍රයේ සඳහන් වේ. මේ නිබ්බාන ධාතුන් පිළිබඳව සඳහන් වෙන අවස්ථාවක් දක්වන්න කියලා කෙටි ප්‍රශ්නයකදී අපට ඉදිරිපත් වුණොත්, ඔබට ලැබුණොත් ඒක මතක තියාගන්න. නිර්වාණ අවබෝධයේ අවස්ථාවන් පිළිබඳව සඳහන් වෙන මූලාශ්‍රයක් තමයි ඉතිඋත්තක පාළි. තුන්වෙනි ප්‍රශ්නේ. එම නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල හඳුන්වා දෙන්න. ක්‍රියාපිළිවෙලක් තියෙනවා. නිවන අවබෝධ කර ගැනීම සඳහා අනුගමනය කරන්නට ඕන පිළිවෙතක් තියෙනවා, පිළිවෙලක් තියෙනවා, ක්‍රමවේදයක් තියෙනවා, නිර්වාණගාමි මාර්ගයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව විස්තර කරන්නට කියන්නේ ලකුණු 8ක ප්‍රශ්නය. කාලය පිළිබඳවත් අවධානය යොමු කරමින් අපිට විනාඩි 20ක් 15ක් වගේ ඇතුළත පිළිතුරු සපයන්නට වෙනවා. නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිවන් අවබෝධ කර ගැනීමේ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය තමයි. අනිකුත් දුකට හේතුව වන තෘෂ්ණාදී අකුසල ධර්මයන් නැති කරලා ක්ෂය කරලා වැඩිය යුතු
දේ බවට පත්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ධර්මයේ සඳහන් වෙනවා. නිර්වාණගාමි මාර්ගයෙහිවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩීමේදී ප්‍රගුණ කළ යුතු ප්‍රතිපදාව නම් සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණධර්ම තුන තමයි බුදුදහමේ ඉගැන්වෙන නිර්වාණගාමි මාර්ගයේ අංගයන් බවට පත්වෙන්නේ. සීල සමාධි ප්‍රඥා. සීලය සමාධිය ප්‍රඥාව කියන අංග යන ත්‍රිශික්ෂාව තමයි නිර්වාණගාමි මාර්ගයේ අනුගමනය කළ යුතු වෙන්නේ. ත්‍රිවිධ ශික්ෂාව ප්‍රගුණ කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නා පිළිවෙලින් සත්‍ය විසුද්ධියට පත් වී අවසානයේ නිවන සාක්ෂාත් කරගනි. මේ ශික්ෂාවන් සම්පූර්ණ කරන පුද්ගලයා සීලය සමාධි සහ ප්‍රඥාව කියන තුන සම්පූර්ණ කරන පුද්ගලයා විසුද්ධීන් හතකට පත් වෙනවා. සත්‍ය විසුද්ධි හැටියට තමයි මේ වදාර්මයේ සඳහන් වෙන්නේ. සත්‍ය විසුද්ධි වලට පත් වෙලා අවසානයේදී නිවන සාක්ෂාත් කරගන්න. අපි බලමු ත්‍රිශික්ෂාව සම්පූර්ණ වීම, සත්‍ය විසුද්ධි ඇතිවීම කියන මේ තත්ත්වයන් හමුවේ නිවන කරා ගමන් කරන පුද්ගලයා කටයුතු කළ යුතු ආකාරයන් මොනවද කියලා. නිර්වාණගාමි මාර්ගයේ මෙසේ දැක්විය හැකිය. මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. එනම් නිවන ලැබුණු කැමැත්තන් විසින් පළමුව සීලය පිරිසිදුව රැකිය යුතුයි. පළවෙනි මංගේ තමයි සීලය පිරිසිදුව ආරක්ෂා කළ යුතුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැක්වෙනවා සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව කියලා. මාර්ගාංග තුනක්. යන මාර්ගාංග සීලයට අයත්වේ. සීලයට අයත් මාර්ගාංග වෙන්නේ මෙන්න මේ තුන. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. අපෙන් අහන්න පුළුවන් තවත් කෙටි ප්‍රශ්නයකදී සීලයට අයත් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැක්වෙන මාර්ගාංග තුන නම් කරන්න කියලා. එහෙම නැත්නම් ත්‍රිශික්ෂාවට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් කර දක්වන්න කියලා බොහෝ විභාගවලදී ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට අපිට මතක තියෙන වෙනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන්නේ සීලයට අයිති කොටස් තුනක් කියලා. ඉතින් මේ කොටස් තුනම සම්පූර්ණ කළ යුතුයි නිර්වාණගාමි මාර්ගයේ ගමන් කරන පුද්ගලයා විසින්. කය වචනේ හික්මවා ගනිමින්, පන්සිල් සුරකිමින්, සියලු පව් නොකරමින් පිරිසිදුව සිල් ආරක්ෂා කරන්නාට ගිහිගේ බාධා සහිත වූ කෙලෙස් හටගන්නා ස්ථානයක් ලෙසද, පැවිද්ද අහස මෙන් නිදහස් ස්ථානයක් ලෙසද වැටහේ. පුද්ගලයා පිරිසිදුව සිල් ආරක්ෂා කරමින් සිටිනකොට ගිහිගේ කියන්නේ කෙලෙස් හටගන්න ස්ථානයක් කියලා අවබෝධ වෙනවා. පැවිද්ද අහස වගේ නිදහස් ස්ථානයක් විදිහටත් ඒ පුද්ගලයාට අවබෝධ වෙනවා. ඒ අනුව කැමතිනම් පස්කම් සැප හැර පැවිදිව චතුපාරිසුද්ධ සීලය. පාරිසුද්ධ සීලය ආකාර හතරක වූ සීලයකින් යුක්ත වෙන්න පුළුවන්. මේ සීලය පිළිබඳව කතා කරද්දී ආකාර හතරක සීලයක් පිළිබඳව කතා කරනවා. ආකාර හතරක සීලය තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිසිරිත සීලය. ගිහිගේ අතහැරලා පැවිද්ද ලබාගත් පිරිස් විසින් උපසපන් භික්ෂුන් වහන්සේලා විසින් මේ කියන සීලයන් ආරක්ෂා කළ යුතු වෙනවා නිර්වාණගාමී මාර්ගයේ ගමන් කිරීමට. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රතිසන්නිසිරිත සීලය විදිහට. ඉතින් අපෙන් තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. සත්තු පාරිශුද්ධ සීලය හෙවත් සතර සංවර සීලය ඉදිරිපත් කරන්නට කියලා. එතකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිසිරිත සීලය මේ ආදී වශයෙන් දක්වන්නට වෙනවා. චතුපාරිශුද්ධ සීලය ප්‍රගුණ කිරීම තුළින් සත්ව විසුද්ධිවල ප්‍රථම විසුද්ධිය වන සීල විසුද්ධියට පත් වේ. සත්ව විසුද්ධිවල තියෙනවා විසුද්ධීන් හතක්. ඒ හතෙන් පළවෙනි විසුද්ධිය සීල විසුද්ධිය. සීල විසුද්ධියට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා චතුපාරිශුද්ධ සීලය ආරක්ෂා කිරීමත් එක්ක. නිර්වාණගාමි මාර්ගයේ ගමන් කරන පුද්ගලයා සිල්වත් වීම තුළින්, චතුපාරිශුද්ධ සීලය ආරක්ෂා කිරීම තුළින්
සීල විසුද්ධියට පත්වෙනවා. මෙසේ කය වචන සංවර කරගනිමින් සීලෙහි පිහිටි පුද්ගලයා විවිධ අරමුණු ඔස්සේ සිත විසිර යාමට ඉඩ නොදී එක අරමුණක යොදවා හික්මවා ගැනීම සඳහා සමාධිය වැඩි යුතුය. කෙලෙස් බර තත්ත්වයන් වලට හිත යොමු වීම වළක්වාගෙන සමාධියට හිත යොමු කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ කරුණු දක්වන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි විදියට. සමාධි කොටසට අයිති වෙන මාර්ගාංග සීල, සමාධි, ප්‍රඥා කියලා තමයි ත්‍රිශික්ෂාව අපි හැඳින්වෙන්නේ. ඉතින් සමාධි කොටසට අයත් වෙන මාර්ගාංග ටික වෙන්නේ සම්මා වාචා, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග තුන තමයි සමාධියට අයිති වෙන්නේ. යන මාර්ගාංග සමාධි ශික්ෂාවට ඇතුළත් වේ. සම 40 කර්මස්ථානයන්ගෙන් තම චරිතයට අනුකූල කර්මස්ථානයක් තෝරාගෙන එහි සිත පිහිටුවා එකඟ කරගත යුතුයි. සම 40 කර්මස්ථාන කියන වචනය හම්බ වෙන්නේ සමත භාවනාවේදී. කර්මස්ථාන 40ක් පිළිබඳව ඉගැන්වෙනවා. තමන්ගේ චරිතයට ගැලපෙන විදිහට චරිත කිහිපයක්, චරිත හයක් විසුද්ධි මාර්ගයේදී විස්තර කරලා තියෙනවා. එක එක චරිතවලට ගැලපෙන කර්මස්ථාන වෙන වෙනම සාකච්ඡා කරලා තියෙනවා. ඔය කියපු සමක 40 කර්මස්ථාන වලින් තමන්ගේ චරිතයට ගැලපෙන කර්මස්ථානයක් තෝරාගෙන ඒ අනුව සිත පිහිටුවා ගන්නට ඕන මේ සමාධිය ඇති කර ගනිද්දී. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අවස්ථා තුනේදී නිර්වාණගාමී මාර්ගයේ ගමන් කරන්නට අදහස් කරන පුද්ගලයා විසින් සම 40 කර්මස්ථාන වලින් එක කර්මස්ථානයක් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, එයාදී අනුස්සති භාවනාවන්, ඊට පස්සේ ආනපාන සති වගේ භාවනාවන්, ඔය වගේ භාවනා කර්මස්ථාන වලින් එක කර්මස්ථානයක් තෝරාගෙන ඒ අනුව කටයුතු කරන්නට සිදු වෙනවා පුද්ගලයාට. ඒ අනුව සිත එකඟ කරවා ගන්නට සිදු වෙනවා. එසේ කිරීම තුළින් සත්ත්ව විසුද්ධියෙන් දෙවන විසුද්ධිය වන චිත්ත විසුද්ධියට පත් වේ. දෙවනි විසුද්ධිය වෙන චිත්ත විසුද්ධියට පත් වෙන්නට පුළුවන් පුද්ගලයාට මේ සමාධිය ඇති කරගත්තට පස්සේ. සමාධියෙන් තාවකාලිකව යටපත් කරන ලද කෙලෙස් සම්පූර්ණයෙන් නැසී හැකිවන්නේ ප්‍රඥාවෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන දෙක තමයි ප්‍රඥාව හැටියට සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් සීලය සම්පූර්ණ වුණත් සමාධිය සම්පූර්ණ වුණත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පුද්ගලයා විසින් අනිවාර්යයෙන්ම ප්‍රඥාව පහළ කරගත යුතුයි නිර්වාණ අවබෝධය ඇති කර ගැනීම සඳහා. එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියන දෙක වර්ධනය කරගන්නට ඕන, සම්පූර්ණ කරගන්නට ඕන. යන මාර්ගාංග ප්‍රඥාවට අයත් වේ. නිවන් වගේ ගමන් කරන්නා විදර්ශනා වැඩීමෙන් ප්‍රඥාව දියුණු කිරීමට උත්සාහවත් විය යුතුය. අනතුරුව දිට්ඨි විසුද්ධිය ලබා ගනිමින් ලෝකයේ හෙවත් උපාදානස්කන්ධ පංචකය තතුසේ දැන ගැනීමට උත්සාහ දරයි. නිවන් මගේ ගමන් කරන්නා විදර්ශනාව වඩන්නේ ප්‍රඥාව දියුණු කිරීමට සහවත් වෙන ඒ පුද්ගලයා ඊට පස්සේ දිට්ඨි විසුද්ධියට පත් වෙනවා. සීල විසුද්ධිය ඊට පස්සේ ඇති කරගත්ත විසුද්ධිය තමයි දෙවන විසුද්ධිය වෙන්නේ. චිත්ත විසුද්ධිය, චිත්ත විසුද්ධියෙන් පස්සේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන මාර්ගාංග දියුණු කරනවත් එක්ක දිට්ඨි විසුද්ධිය ලබා ගන්න ලබනවා. ඒ දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරගන්න පුද්ගලයා තවත් දිගට ගමන් කරලා ඒ තුලින් උපාදානස්කන්ධ ලෝකයේ සත්‍වාකාරයෙන් අවබෝධ වේ. සත්‍ය නාම රූප ධර්මයන්ගෙන් යුක්ත බව, නාම රූප එකිනෙකට සම්බන්ධ බව, නාම රූප පිළිබඳව සලකා බැලීමෙන් මම යැයි ගත හැකි ආත්මයක් නැති බව දැනගනි. දිට්ඨි විසුද්ධියේදී නාම රූප දෙක විභාග කොට දැන ගැනීමෙන් දුක්ඛ සත්‍ය පිළිසිඳ දැනගනි. දිට්ඨි විසුද්ධියේදී නාම රූප දෙක විභාග කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නාම රූප කියන කොටස් දෙක, මේ පිළිබඳව වැඩි විස්තර කතා කරන්නේ නැහැ. අභිධර්ම පාඩම් වලදී නාම රූප කියන්නේ මොනවද කියන එක අපි දීර්ඝව සාකච්ඡා කරලා තියෙනවා. නාම කියන්නේ පුද්ගලයාගේ මානසික ස්වභාවය, රූප කියන්නේ රූපමය ස්වභාවය. මේ දෙක පිළිබඳව සත්‍ය වශයෙන් පිළිසිඳ දැනගන්නවා දිට්ඨි විසුද්ධියේදී නාම රූප දෙක
පිළිබඳව අවධානය යොමු කරන පුද්ගලයා. යෝගාවචරයා මෙසේ සත්වයා පිළිබඳව දැනගැනීමෙන් පසු සත්වයා හට ගැනීමට හේතු කවරේ දැයි සත්වයා හට ගැනීමට හේතු වෙන්නේ මොනවද කියලා සිතා බලනවා. එහෙම සිතා බලන පුද්ගලයා හේතුන් නිසා සත්වයා නැමති ඵලය හටගෙන තිබෙන බව පටිච්ච සමුප්පන්නව අවබෝධ කරගනි. ඒ විදිහට බලන පුද්ගලයා හේතු ප්‍රත්‍ය නිසා තමයි පුද්ගලයා පටිච්ච සමුප්පන්නව ඇති වෙලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න, අවබෝධ කරගන්න. ඉන් සත්වයාගේ හට ගැනීම පිළිබඳ ඇති සැක දුරුවේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මට හේතු වූ ප්‍රත්‍යයන් සම්මර්සණය කිරීමෙන් හතරවන විසුද්ධිය වන කාංකා විතරණ විසුද්ධියට පත් වේ. කාංකා විතරණ විසුද්ධියට පත් වෙනවා පුද්ගලයා සකස් වීම සඳහා, පුද්ගලයා බිහිවීම සඳහා, පුද්ගලයෙක් නිර්මාණය වීම සඳහා හේතු වෙච්ච හේතු ප්‍රත්‍ය අවබෝධ කරගත්තට පස්සේ පුද්ගලයා ඒ යෝගාවචරයා තේරුම් ගන්නවා පුද්ගලයන් නිර්මාණය වීම සඳහා හේතු සහ ප්‍රත්‍ය තමයි හේතු වෙලා තියෙන්නේ කියලා. ඒ සැකය දුරු කරගත්තම කාංකා විතරණ විසුද්ධිය කියන தത്വයට පත් වෙනවා. කාංකා විතරණ විසුද්ධියෙන් ප්‍රත්‍ය දැන ගැනීමෙන් දුක්ඛ සමුදය සත්‍ය පිටසින් දැනගනි. කාංකා විතරණ විසුද්ධියෙන් ප්‍රත්‍ය දැන ගැනීමෙන් දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳව පිරිසිඳ සම්පූර්ණ වශයෙන් දැනගන්නවා. ඊට පස්සේ සංඛාර ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට නගා බැලීමට යොමු වෙනවා. පුද්ගලයා කාංකා විතරණ විසුද්ධියෙන් පස්සේ පුද්ගලයේ ඇතිවීම සඳහා හේතු ප්‍රත්‍ය විශාල සංඛ්‍යාවක් හේතු වෙනවා කියලා අවබෝධ කරගත්තට පස්සේ, පටිච්ච සම්පන්නව පුද්ගලයෙක් බිහි වෙන්නේ කියන එක අවබෝධ කරගත්තට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන தത്വයට හිත යොමු කරනවා. ත්‍රිලක්ෂණයට හිත යොමු කරනවා. එසේ කිරීම තුළින් විමර්ශනක නම් වූ විදර්ශනාව උපදී. විමර්ශනක කියන විදර්ශනාව උපදවා ගන්න පුළුවන්. හෙතම ප්‍රත්‍ය ඇති කල්ලි පංචස්කන්ධය හට ගනි. ප්‍රත්‍ය නැති කල්ලි පංචස්කන්ධය නැති වෙයි. ආදි වශයෙන් විදර්ශනාව වඩනවා. පංචස්කන්ධය හට ගනි. ප්‍රත්‍ය තියෙනකොට පංචස්කන්ධයන් හට ගන්නවා. ප්‍රත්‍ය නැති වෙනකොට පංචස්කන්ධයන් නැති වෙනවා. ඇති වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්නවා. එසේ කිරීම තුලින් ආලෝක ආදි දසවිධ විදර්ශනා උපක්ලේශයන් උපදී. එහෙම භවනා කරනකොට, එහෙම හිත වඩනකොට දසවිධ ආකාර 10ක වූ විදර්ශනා උපක්ලේශ ඇති වෙනවා. එවිට යෝගාවචරය මට මේ උපන්නේ ආලෝක මාත්‍රයක් යයි සිතා එයින් නොරැවටි ඉන්නේ. එතකොට ඒ උපක්ලේශ එනකොට මේ එන්නේ ආලෝක මාත්‍රයක් විතරයි කියලා හිතලා ඒකට රැවටෙන්නේ නැති විදිහට ගමන් කරන්නට ඕන. නිවන ලබා ගැනීමට ඇති එකම මඟ විදර්ශනා ඥානයමයි අවබෝධ කරගන්න. විදර්ශනා ඥානයම තමයි නිවන් අවබෝධ කරගන්නට තියෙන එකම මාර්ගය කියලා ඒ පුද්ගලයා එතනින් අතර වෙන්නේ නැතිව උපක්ඛිලේස වලට අහු වෙන්නේ නැතිව ඉදිරියට ගමන් කරනවා. එසේ මඟ නොමඟ දෙක විනිශ්චය කර ගැනීම පිළිබඳ ඇතිවන්නා වූ ඥානයේ මග්ග ඥාන දස්සන විසුද්ධියයි. මාර්ගය සහ මාර්ගයේ නොවන දේවල් අවබෝධ කරගැනීමේ විසුද්ධියට කියනවා මග්ග ඥාන දස්සන විසුද්ධි කියලා. ඒ විසුද්ධියට පුද්ගලයා පත් වෙනවා. විදර්ශනා වඩමින් සිටිනකොට ආලෝකය සම්බන්ධ කරගෙන යම් යම් අදහස් ඇති වෙනවා. ඒ අදහස් වල නතර වෙන්නේ නැති පුද්ගලයා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයමයි විදර්ශනාවමයි නිවන් දැකීමේ මාර්ගය කියලා කල්පනා කරමින් දිගටම භාවනා කරනකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට පත් වෙනවා. මෙසේ නිවැරදි මාර්ගය නිශ්චය කර ගැනීමෙන් මාර්ග සත්‍ය පිළිසින් දැනගනි. මාර්ග සත්‍ය සම්පූර්ණ වශයෙන් දැනගන්නවා. පස්වන විසුද්ධිය වන විට ආර්ය සත්‍ය තුනක් පිළිසිඳ දැනගෙන අවසන්ය. පස්වෙනි විසුද්ධියට එනකොට ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය, ආර්ය සත්‍යයන් තුනක් සම්පූර්ණ වශයෙන් දැනගෙන අවසානයි. තවදුරටත් විදර්ශනා වැඩිවීමෙන් දසවැදෑරුම් විදර්ශනා ඥාන ලබා ගනි. තවදුරටත් ඒ පුද්ගලයා යෝගාවචරයා විදර්ශනා වඩනවා. දසවැදෑරුම් විදර්ශනා ඥානයන් ලබා ගන්නවා. එහි උදයව්‍ය
ඥානයේ පටන් ආලෝ අනුලෝමික ඥානයේති පවත්නා ඥානයේ හයවන විසුද්ධිය වන පටිපදා ඥාන දස්සන විසුද්ධියයි. අනුලෝමික ඥානයේති උද්‍යව්‍ය ඥානයේ පටන් අනුලෝමික ඥානයේති පවත්නා ඥානයේ හයවන විසුද්ධිය විදිහට දැක්වෙන්නේ පටිපදා ඥාන දස්සන විසුද්ධිය. මෙසේ සීල විසුද්ධියේ පටන් ඥාන දර්ශන විසුද්ධිය දක්වා නිවන් මඟ ප්‍රගුණ කළ යෝගාවචරයා තවදුරටත් විදසුන් වඩා දස සංයෝජන ප්‍රහීණ කර ඥාන දර්ශන විසුද්ධිය උපදවා ගනී. ඒ විදිහට භවනා කරන යෝගාවචරයා තවදුරටත් භවනා කරලා සීල විසුද්ධියේ පටන් ඥාන දර්ශන විසුද්ධිය දක්වා නිවන් මඟ ප්‍රගුණ කරපු පුද්ගලයා යෝගාවචරයා තවදුරටත් විදර්ශනාව වඩලා දස සංයෝජන ප්‍රහීණ කරලා ඥාන දර්ශන විසුද්ධිය උපදවා ගන්නවා. එෙහිදී සතර මාර්ගඵලයන්ගෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට ඥාන දර්ශන විසුද්ධියටපත් වී නිවන සාක්ෂාත් කරගනී. ඒ විදිහට තමයි තේරවාදී බුදුදහම තුළ නිර්වාණ මාර්ගයේ විදිහට නිවන් දැකීමේ මාර්ගයේ විදිහට නිවන් දැකීම සඳහා ගමන් කරන පුද්ගලයා කටයුතු කළ යුතු අවබෝධ කරගත යුතු ආකාරයන් පිළිබඳව දැක්විලා තියෙන්නේ. ඉතින් පාඩම දීර්ඝව අපි සාකච්ඡා කළා. ඔබට ඉතාමත් හොඳින් පැහැදිලි කරගන්නට පුළුවන් කරුණු කාරණාවන් අපි ඉදිරිපත් කරන්නට යෙදුනේ. ඉතින් බෞද්ධ ධර්මාචාර විභාග ප්‍රශ්නෝත්තර තේරවාදී බුදුදහමේ මූලික ඉගැන්වීම් කියන ප්‍රශ්න පත්‍රයේ 2015-2016 වර්ෂයේ 8 වෙනි ප්‍රශ්නේ මේ වෙද්දී 2015-2016 වර්ෂයේ තේරවාදී බුදුදහමේ මූලික ඉගැන්වීම් කියන ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ සාකච්ඡා කරලා හමාරයි. සාකච්ඡා කළ ඉවරයි. ඒහා පාඩම් අපේ නාලිකාවේ ඔබට නැරඹීම සඳහා ඔබට අධ්‍යයනය කිරීම සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පාඩම් වලට අමතරව පාඩම් විස්තර කරලා තියෙනවා. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා තියෙනවා. තවත් ප්‍රශ්න පත්‍ර ඉතාමත් වේගෙන් ඉතාමත් ඉක්මනින් ඔබට දෙවනිදා පැවැත්වෙන විභාගයට ප්‍රථම ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා, අදහස් කරනවා. එසේනම් අපේ නාලිකාවත් සමග එකතු වෙලා ඔබේ දහම් දැනුම වර්ධනය කරගන්න ධර්මාචාර්ය විභාගය සඳහා ඉතාමත් හොඳින් සූදානම් වෙන්න ඉතාමත් තරඟකාරී විභාගයක් බවට පත් වෙලා තියෙනවා වර්තමානයේ වෙද්දී ධර්මාචාර්ය විභාගය. එහෙමනම් විභාගයේ ජයග්‍රහණය කරන්නට මේ කරුණු තුලිනුත් ඔබට ඥානෙ පහළ වෙන්නට ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. අපි මේ පාඩමින් සමුගන්නවා. ඔබට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරලා අනිත් යාළුවන්ට දැනුවත් කරලා මේ නාලිකාවට අත්වැලක් සපයන්නට අපි ඔබට අත්වැලක් සපයන්නටයි මේ පාඩම් සියල්ලක්ම සූදානම් කරන්නේ, සකස් කරන්නේ.